අපි අතරම් වේගවත්ව මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන් සහ බලය ලබා ගත්තට පස්සේ අපිට ලොකු මැදිහත් වීමක් කරන්න පුළුවන්. ඉතින් ඒකට අපි නායකත්වය දෙන්න ලෑස්ති. සංවිධානය කරගමු හැමෝම එකතු වෙමු. ඕගොල්ලෝ පෙරමුණ ගන්න. කොහොම හරි මේ අවුරුද්ද ලංකාවේ පරිවර්තන වර්ෂය කරගෙන ඉදිරි අවුරුදු 5 ඇතුළත මේ රට ගොඩ දාගෙන කැමැති කට්ටියකට මෙහි ඉන්න පුළුවන් කැමැති කට්ටියකට යන්න පුළුවන් කියලා හිතලා එකතු වෙන්න කියලා ආරාධනා කරමින් අපි කරන්න ඕන දේ අපි කතා කරගමු. ඉතින් අපි ලෑස්තිමු. අපි විශ්වාස කරනවා මේ අවුරුද්ද ඇතුළත ලංකාවේ පරිවර්තන වර්ෂය විදියට. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒකට අපි කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. එතනින් පස්සේ අපිට වැඩ ටික පටන් ගන්න වෙනවා රට දියුණු කරන එකට. ඉතින් ඒ වෙනකන් ඕගොල්ලෝගෙන් ඉල්ලන්න තියෙන්නේ පුළු පුළුවන් විදියට හැම කෙනෙක්වම සම්බන්ධ කරලා අපිට අවස්ථාව සලසලා දෙන්න. අපි කියන ඕන තරකට අවිල්ලා මිනිසුන් පැහැදිලි කරන්නම්. මොකද මේ ලංකාව හදන්න බැරි නම් ලෝකේ හදන්න පුළුවන් රටවල් නැහැ. වෙන මං හිතන්නේ ඕගොල්ලෝ ලෝක සිතියමක් අරගෙන බලන්න අපේ රටට වඩා කොහෙද මොන රටද තියෙන්නේ මේ දියුණු කරන්න පුළුවන්. ඉතින් අවුරුදු 5ක් ඇති මේක සුරපරයක් කරන්න. ඉතින් ඕගොල්ලෝ නිහඬ වෙන්න එපා. එකතු වෙලා වැඩ කරන්න. දුන්වා දෙන බයෝ ෆෝ හෙල්ත් ඖෂධීය තේපාණි. ඉතාමත් රසවත් මෙන්ම සුවිශේෂී ඖෂධ වර්ග වන මුරුංගා, කරාබුනේට්, එනසාල් සහ කුරුඳු වලින් අනු වන පෝෂණ අතිරේකයක්. නිරෝගීව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඔබත් බයෝ ෆෝ හෙල්ත් ඖෂධීය තේපාණි භාවිත කර බලන්න. බයෝ ෆෝ හෙල්ත් ඖෂධීය තේපාණේ වෙනස මෙන්ම තවත් ස්වභාවික නිෂ්පාදන රසක අත්දැකීම විඳ ගන්න අද අපේ වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ දවසක් හැම දෙනාටම. මුලින්ම අපේ ඉතාලියේ ජාතික ජනබල වේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණ අපේ නියමුවා අයිවන් ජයලත් සහෝදරයා දෙන්න අවසරයි. ඒ වගේම අපිට මේ වැඩේට ආරාධනා කරපු සරොන්නෝ නගරයේ මලින්ද සහෝදරයා, රොෂාන් ඇතුළු සියලුම සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි. විශේෂ අවසරයක් පතන්න ඕන. මොකද මේ අපි ජනතා විමුක්ති පෙරමුණ විදිහට මීට කාලයකට කලින් ඉඳන් විවිධ නගරවල හුදකලා වෙලා පොඩි පොඩි වැඩ කරගෙන කට්ටිය දැනුවත් කරගෙන යන අතරතුරක මමත් මේකට සම්බන්ධ වෙලා මේ අවුරුදු දැන් 10ක් 15ක් විතර වගේ කාලයක් තිස්සේ වැඩ කරගෙන යනවා. ඉතින් අපිට බැරි වුණ වැඩක් තියෙනවා. මේ අපේ ප්‍රධාන නගරවලින් ඔබට ය아가න්න බැරුව හිටපු කාලෙක අහම්බෙන් මෙතන ඉන්නේ ඉරේෂානන්දි මේ සරොන්නෝ ඉන්න කට්ටියත් මම හිතන්නේ අපි වගේම හුදකලා වැඩ කරගෙන යන්න ඇති කොහොම නමුත් ඉතින් හැමෝම දේශපාලනේ සම්බන්ධලා ඉන්නවා. ඉතින් අපි සරොන්නෝ නගරයේ මේ තරුණ තරුණියෝ ටික අපිට සම්බන්ධ කරලා දෙන්න මූලික වුණේ ඉරේෂානන්දි. ඉතින් එයාගෙන් තවසරේ පතනවා. මොකද ගොඩක් ස්තුතියි මේ එහෙම සම්බන්ධ කරන එක ගැන. හේතුව මේ වගේ වෙනසක් කරන්න, කියන්නේ විප්ලවයක් කරන්න, සමාජ පරිවර්තනයක් කරන්න හුදකලාවේ තැන් තැන් වලට කොටු වෙලා මේක ගෙනියන්න බෑ. ඉතින් අපි රටක් විදිහට රට ඇතුලේ ඉන්න දේශපාලකයන් වගේම රටේ මහජනතාව සහ විදේශගත ශ්‍රී ලාංකිකයෝ සියලු දෙනාම එකතු වෙලා තමයි මේ වැඩේ කරන්න වෙනවා. ඉතින් ඒ එකමුතුව දැන් වේගයෙන් පරිවර්තනය වෙමින් පවතිනවා. ඉතින් අන්ත සහෝදරයා අපේ නායක සහෝදරයා කියනවා වගේ අර දේශපාලන පරිවර්තනයන් සිද්ධ වෙන්නේ අනුක්‍රමිකව 2 2 4 4 4 8 කියලා නෙමෙයි, වේගයෙන් සිද්ධ වෙන්න ගත්තාම සිද්ධින් එක්ක ඒ ඇති වෙන තත්ත්වයන් නැත්නම් සමාජ පරිවර්තනයන් වෙන්න ආරම්භ වෙනවා. ඉතින් ඒ ආරම්භයේ තමයි අපි මේ ඉන්නේ. මම ලොකු දේශපාලන විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ ජාලත් සහෝදරයා එක කරයි. ඉතින් මට විශේෂයෙන්ම මේ මලින්ද සහෝදරයා ඉල්ලීමක් කරා. ඇත්තටම අපි ගොඩක් දේවල් සමාජ මාධ්‍ය තුලින් පරිහරණය කරනකොට දැනෙනවා, හැමදාම කතා අහනවා ගොඩක් කට්ටිය. නමුත් මිනිසුන්ට තේරෙන්නේ නැහැ අපි මේ බලය අරගෙන මොකද්ද කරන්න යන්නේ කියන එක. මොනවද කරන්නේ? මේකෙන් කොහොමද ගොඩ එන්නේ කියන පැහැදිලි කිරීමක් කරගන්න අන්න ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා. ඉතින් ඇත්තම දැන් ගොඩක් කට්ටිය විශ්වාස කරනවානේ මේ පිටරටවල ඉද්දී අර හිත සතුරු කරගන්න දෙයක් හදාගන්න දැන් මොන වුණත් ඒ වගේ 400යිනේ.
අවුලක් නැහැ වගේ එකක් තාමත් තියෙනවා. මේ මීට අවුරුදු 5කට කලින් තිබ්බට අවුරුදු 2කට කලින් තිබුණේ 100 ගණන් වලට දැන් අපි පිටරට ඉන්න අපිට අවුලක් නැහැ වගේ එකක් තාමත් පොඩ පොඩ තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ වාගේ පිරිස් තාමත් එකතු වෙනවා මදි තත්ත්වයක තියෙන්නේ. ඉතින් ඒක අපි පැහැදිලි කරගත්තොත් ඇයි අපිට මෙහෙම උනේ කියලා ඉතින් හැමෝම දැන් ওই සමාජ මාධ්‍ය පරිහරණය කරනකොට හැමදාම කතා අහනකොට මේ හොරකම දූෂණය වංචාව ඒ සියල්ලම මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් දැනුවා. ඉතින් මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා මේ කාරණා දෙකක් උදාහරණ දෙකක් ගන්න. දූෂණය වංචාව ඒ මොහොතේ කරන ඒ කියන්නේ ලොකු ව්‍යාපෘතියක් කරලා වංචා කරන මුදල අපි සාමාන්‍යයෙන් දන වශයෙන් කියනවා මේ පිටරටවල වලට අපි දැනට බිලියන 50කට ආසන්න ප්‍රමාණයක් නැහැ කියලා ඒවා හරියට දන්නේ නැහැ. මහ බැංකුවටවත් භාණ්ඩාගාරයටවත් අපි කොච්චර ණයද ලෝකෙට කියන එක තාම හරියට කැල්කියුලේට් කරලා නැහැ. එක එක වෙලාවට එක එක ඒවා කියනවා. බිලියන 105කට ආසන්න ප්‍රමාණයක් දේශීය සහ විදේශීය ණය තියෙනවා කියලා කියනවා. ඉතින් දැන් අපි නිකන් ගණන් හදලා බැලුවාම මේ මේ හොරකම් කරලා තියෙන ප්‍රමාණයත් කියනවා බිලියන 30ක් විතර රටෙන් පිට කරලා කියලා. ඒක හරියටම බලා ගන්න වෙන්නේ හරි පරීක්ෂණයක් කරලා. දැන් ඒ අපි හොරකම් කරපු සල්ලි ප්‍රමාණය ගැන කතා කරන එකට අමතරව හොරකමින් පරිබාහිරව ඒ කියන්නේ හොරකම නිසා වක්‍රාකාරයෙන් අපිට බලපෑම් කීපයක් සිද්ධ වෙනවා කියලා. කීපයක් කියන්නේ ඒක තමයි ලොකුම හානි. අපි අපි මුදල් වියදම් කරලා අපි ණයක් අරගෙන රටක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනකොට ඒක ඇත්තටම කළ යුතුද සහ කළ යුතු වෙනත් දේවල් නැද්ද කියන එක දේශපාලඥයෝ හිතන්න ඕන රටක් මෙහෙවන කට්ටිය හිතන්න ඕන. ඒකේ දැන් පහුගිය කාලේ ඔය ජනතා විමුක්ති පෙරමුණ තිබ්බ ප්‍රධාන කතා දෙකක් 2012 2013 වගේ කාලවලවලදී ගියා මේ පිල්ලින් සිල්ලා කිව්වා කියලා හයිවේ එක හැදුවේ ඇඹුල්තියල් ගේන එක කියලා කොළඹ. අනිත් එක තමයි නෙළුම් කුළුණ උඩ හැදුවේ උඩ ඉඳන් පයින් නැද කියලා. ඉතින් ඒකේ අර පොඩි කතාවේ කෑලි දෙකක් තමයි ඔය ජනගත වුනේ. ඉතින් මිනිස්සු දකින්නෙත් ඉතින් උදේ හවස ඉඳන් උදේ ඉඳන් හවස වෙනකන් ටීවී වල පෙන්නන ඒ කෑලි දෙක විතරයි. ඒකේ අර්ථය තමයි ඒ දෙක අපිට අත්‍යවශ්‍යම කාරණාද. ඒ දෙකට අමතරව වෙන මොකුත් තිබුණ නැද්ද අපිට කරන්න කියන එක. ඉතින් මේකෙදි මේ මම උදාහරණ දෙකක් අරගෙන කියන්නම්. අපේ රටේ අපරාධ ඒ කියන්නේ මේ අවශ්‍ය දේවල් නොකරන හේතුව නිසා අපිට අහිමි වෙන ප්‍රමාණය අපිට අහිමි වෙන දේවල්. මම පුංචි කාලේ හිටියා රත්නපුරේ ප්‍රදේශයේ සෑහෙන කාලයක් කුඩා කාලේ ගිහුනේ. ඉතින් ඒක නිසා මට මේක හොඳට මේ මගේ ඇතුළේ තියෙනවා. මේ මෑතකදී NIO එකේ රත්නපුර ශාඛාවේදී ඇති වෙච්ච මේ විද්වත් සාකච්ඡාවකදී හෙළි වුණු කාරණා කීපයක් තියෙනවා. 2016 2017 අවුරුදු දෙකේ ලංකාවේ ජල ගැලීම් වලින් වෙච්ච පාඩුව ගණනය කරලා ඔයගොල්ලෝ මතක ඇති 2017 ගින්ගඟ නිල්වලා ගඟ කළු ගඟ කියන 2017 ජල ගැලීමකින් රුපියල් මිලියන ඒවා ඒ කියන්නේ ලක්ෂ 10 ඒවා 150,000ක් නැති වුණා. ඒ කියන්නේ ගෙවල් ගහගෙන ගිහිල්ලා කඩවල් යට වෙලා ඒ දේවල් වලින් ලක්ෂ 10 ඒවා 150,000ක් ගන්න හදාගන්න පස්සේ. ඒ වගේම ඊට කලින් අවුරුද්දේ මතක ඇති ඔයගොල්ලන් හොඳටම කොළඹ යට වුණා කැලණිගඟ පිටාර ගල්ලා. ඒකේ මිලියන ඒවා ලක්ෂයක් නැති වුණා. ඒ කියන්නේ අවුරුදු දෙකක් ඇතුළත මිලියන ඒවා ලක්ෂ 2,000,000ක් නැති වුණා. දැන් එතකොට ඕක වළක්වා ගන්න කරන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ ගංගාතර ගල්න එක නවත්තන්න බෑ. මොකද රත්නපුරේ කතාව කිව්වොත් එහෙම කළුගඟ හැම අවුරුද්දෙම ගලනවා. මම දැන් මම ඉපදිච්ච දවස් නම් මට මතකයි ගංගාතර කාලට අපිව ටවුන් එක පැත්තට ගෙනියන්නේ නැහැ තාත්තා. මොකද කොයි වෙලාවෙ ගංගාතරක් ආවොත් පොඩි ළමයින්ව අරන් යන්නේ නැහැ ටවුන් එක පැත්තට. ඒකට හේතුව තමයි ওই සමන්ලග මේ කන්දෙන් පටන් ගන්නෙ කළුගඟ. එතන ඉඳන් ටවුන් එකට රත්නපුර ටවුන් එකට එන්න තියෙන්නේ කිලෝමීටර් 30ක් විතර වගේ දුරක්. ඉතින් ඕක කිලෝමීටර් 30 ඇතුළත බැස්ම තියෙනවා මීටර් 2000 ඉඳන් මීටර් 15ක් විතර වගේ. 13ක් හෝ 15ක් ඒ ආසන්න ප්‍රමාණය. ඒ කියන්නේ ඒ කිලෝමීටර් 2ක උසක් බහිනවා කිලෝමීටර් 30ක් ඇතුළත ඒ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 4000ක් විතර වෙනවා අවුරුද්දක. ඉතින්
saman lakukan itu, jika dewasa kelas 10, aniwaran Ratnapura itu. Ratnapura ini kan kalau dari tenagaan kilometer 75 kita durak tiga na itu rutika. Ini basmati ini meter pahalwa, meter pahalwa. Jadi ting bangwagi pas punya aku setamai Ratnapura ini kan kalau dari tenagaan mohon dari tenagaan galak. Komen apa? Jadi ting ok, walau kok kan, nih, yojana kerela tibuna. Tapi kan dam mereka gagal, ganggal di kaki nabi, ganggal kalu ganggal. Oe deké band, wahibatur pirena bilang, tapi wahibatur ekres kalla, ganggal kalu ganggal daranne puluan darita itu terak, sati deka katulat kramat kramain muhunter mudah hari lah. Eh mak, eva ke project ini kita bidang kerana kramat nih, mukade warshito, lakshada haiwa, siya kekisi panah bidang kerana orang. Jadi, ekat dek oe laksh. ඒ මොහොතේ ඒකෙත් බලපාන්නේ ඒ මොහොතේ ගංගතුර නිසා නැති වෙන ප්‍රමාණය විතරයි. හැබැයි ව්‍යාපාරයක් කර්මාන්තයක් එතනින් එහාට ඒ හානියෙන් පස්සේ නැති වෙන ප්‍රමාණය ඒකත් ගණන් හදාගන්න බෑ. ඉතින් දැන් මේ නිලුම් කුල්ලන වගේ දේවල් වලට වේදන් කරපු සල්ලි අර වගේ දෙයකට යදෙව්වා නම් අපේ රට ඔය ini netwi aja salli tikat, ini kan? Gangguan netwi aja salli tikat, itu rugar ganet juga. Tapi wagé, besar lah dewal sidda ini, memangnya kang, api, dasar sih hatali sate nida hasilkan, orang api Jepang ini, Lanka ini, itu punya kah samano, itu, ini deh katra, ada tiennya para teriakan api katakan nonne, itu, ada samarno ya. Anik karena apa tamai, api ratak widi heta deng, api hamu mudah nwa, dusan wanca, loko biapu tuling gahana pramana. Wancakan na permane. Ita matro tamai me me api katagrap me gang matro wage subawi kahania king api ta beren api tiena diwal reka gan na tien karan na wash biaputi maga herala yamin api ta bena aparade. Iting oye dekama na watan nona ratak diungan nona. Ilang kekarna watamai ratak kadang api godak me rekale katagan na udamane kana. Udamane siyata hapet tiano. Lanka, saya udah tulis. Itu yang mereka perdana umum mereka kalau loko mat katakan, no, api Italia, ganagat sama, mereka gas, light bill, eva gat sama saya hendak permana kita yang Lanka tertera mangkitan mereka Europe berarti, tiada balapan balas shaktiya. Then Europe eva kira toilet lalat balas shaktiya, api itu ada godak berarti mukadar masa terak kani mara mereka gas owner. Heaters, kerana mana current yang hari, ini valu, namun tapi rata kan, itu nama, ini, mak ini valu bandar, lab, ini api kawat awat heaters pawai cikre, ne, api yang puru dua lah, namun heaters ini orang, hundai, then pawai cikre, nama, me, api, ini heater leunat, inna puluan langka, namun mera tolol, ini jiwat ini bayar niwarin bala shakti awasya, namun api, saman neng, manghitan ne. Mereka jika menada meme langkawi, awasyata, baby juli, awasyata, baby megawat, jika megawat, dia dah hakau itu kita memang hari itu mata kan heh, baby juli awasyata, baby ini dan nih mohote langkawi, awasyata mana, oke, meme mana ram droni, hulam baleng, api dia jangan negarakan heh, kiawat dia. Baik, ikut biaya angkaran nona, ulam pedi kita hari kerjaan nasaha, itu nih pasti memang ada tuh orang engineeru, ini bagi tikar pitera. Namun, dengan ini perihal oke, mereka ut pansi ya kalau ya perut ya dulu ada ani ter, awal itu gan agak pasti. Eka dengne, commission gan, tender kan doy mungkin thorover. Ini arbudi aset, kisi mana tender kan kan doanya tuh, India melihat kerjaan ada ani tapi kumla dana. Nikang widuliu ka upadine karga ane tiena wastawa. Dan me rapol lolta e wastawa ne animaring api petrol tika gas tika ginala me bala shakti nirwane karga ane api te jala widuliu bala gara te kai hulam bala e pauci karana ngapi doko isi dengan dukulu. E ngurana widuliu e kake e kata kupel pahak kian ine langkawe hiriwe. Karma antol ta teka mede ndukulu. Iti e hema noker e wena rochelo ake bala gara tani karna e tika rane. Ini waktu bidang kelala ni hadan. In di mana pata galang ruh game nona fitur tolol. Jadi, ini komision ni kan orang emut itu time dah. Jadi, eva sampurna ni mana me. Egon orang hamba kerja ni kat tapi apa tu? Misak
rata gana hitala karpuan me hima karna wana ngapi dati buna manaram droni bidili upadi ne kala langka apa pari boji ne karan ne i mila pahe dala awasya nam india wai dakun india wai tarini me bidili wikunan nonang adan lada puluang norocile wagi wahada gana ehta wikunan gana apida gana dila iti mini gane na ape na ekeo ecera pohosat ne api api rata walol ka adre ne gulo balani kamishan ne kawitara gi. Iting me anikrame tamai apita sali nathi wenna. Ekaṭa tawa katha karanna nan godak udaharanath ekak katha karanna puluwan man hitan. Iting me pradhana karana deka. Ekaṭa den api hitanawane me apita awulak nae Lankawē katti bidray me prashna thiyenne kiyala. Den apita awula wenne me den pahugiya maasa 5 vithara gattot ehema godak kattiya Lankawē giilla vyapara karala loan hiravela apahu mehavilla man danna godak katti innawa itin eegullu den kiyenawa ne me Lankawē mehema awulak tiyenawa me goda daganna thamai yave kiyala prashne tiyenne api meeka kawadda nawattanne api den avurudu 15 20 dangalnawa mul kala nan yanna kiyalawa den godak katti yanna balaapuruthu ukuth ne itin den me apita prashnayak ne kiyana eka ehema nemei kiyanna karanawa thamai මේක විශේෂයෙන්ම මේ මලින්ද සහෝදරයාත් කිව්වා මේක මතක් කරන්න කියලා. දැන් අපේ රටේ හොරකම් වලින් මේ නාස්තියෙන් හැමදේම නැති වෙන සල්ලි අපේ සල්ලි නෙමෙයිද කියලා හිතලා බලන්න. මීට අවුරුදු 10 සාමාන්‍යයෙන් යුද්ධය ඉවරලා 2011 විතර වගේ ලංකාවේ ලොකු පිබිදීමක් ඇති වුණා. මම දන්න තරමින් මේ ඔය මිලානෝ යුනිකෙඩිට් එකේ හරි මොකක් හරි ඒජන්සි එකක් තිබුණා. ඒගොල්ලෝ මේ මේ මාර විදිහට ලෝන්ස් දුන්නා. අන්තිමට ඒජන්සිය වැහුවා. මොකද ලංකාවේ කට්ටිය තමයි ලෝන්ස් දුන්නේ. ඒ ලංකාවට ලෝන්ස් දීපු එවෙන් 70%කට එහා පැත්තේ පොලු තියලා කට්ටිය ලංකාවට ගියා. ඉතින් දැන් එහෙම ගත්තොත් එහෙම ඒකම උදාහරණයකට අරගෙන යුරෝ ලක්ෂයක්. යුරෝ ලක්ෂයක් කියන්නේ ඒ කාලේ 130කට 170කට වගේ අතර පරාසයක තමයි ඒ මුදල් තිබුණේ. ඒ කියන්නේ යුරෝ ලක්ෂයක ලෝන් එකක් දාලා කවුරු හරි හිතන්නකෝ ලංකාවේ ගයක් බිල්ඩින් එකක් හදුවා කියලා. එතකොට ඒකේ වටිනාකම 1 කෝටි 30 ලක්ෂයක් හෝ 1 කෝටි 70 ලක්ෂයක්. එතකොට දැන් ඕක අවුරුදු 10ක් විතර ගිහිල්ලා අද වටිනාකම කීයද? කෝටි 4ක් වෙනවා. එතකොට ඔය කෝටි 4 ලංකාවේ දෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ඒ අපි කරපු ඉන්වෙස්ට්මන්ට් එක කෝටි 4කට අද වැලියු කරගන්න පුළුවන්ද කියන එක ඒක ප්‍රශ්නයක්. දැන් ඕගොල්ලෝ 1 කෝටි 30 ලක්ෂයකට 1 කෝටි මෙද ගණකම 1 කෝටි 50 ලක්ෂයක් වේදන් කරලා කරපු වැඩක් කෝටි 4කට අද දෙන්න පුළුවන්ද? එහෙම නැතුව අපි ඕක අපේ ගාව අපි ළඟ තියාගත්තා නම් යුරෝ ලක්ෂය අද මෙහෙ ඒක පියෝ කෝටි 4ක් ලංකාවේ සල්ලි වලින් තියෙනවා. ඉතින් එතකොට මේ උද්දමනය රුපියල කඩා වැටීම ඒ හරහා අපි ඕගොල්ලෝ ගත්ත ඒ කියන්නේ ඕගොල්ලෝ ලංකාවට දාපු යුරෝ ලක්ෂය අද වටිනාකම කීයද? 25000. 25000යි 30000ක් වෙයි. නැත්නම් 32000ක් විතර වෙයි යුරෝ. ඒකට ඕගොල්ලෝගෙන් හොරකම් හරහා, නාස්තිය හරහා, වංචාව හරහා ඔය හැම කෙනෙක්ගෙම එහෙම අනිවාර්යයෙන්ම සල්ලි දාලා තිනේ ඕවගේ ප්‍රමාණයක් අවුරුදු 10ක් ගියා කියන්නේ අනිවාර්යයෙන්ම දාලා තිනවා ලංකාවට. ඔය හැම කෙනෙක්ගෙම යුරෝ 70000ක් විතර 60000කට එහා පැත්තේ අනිවාර්යයෙන්ම හොරකම් කරලා තියෙනවා, නාස්ති කරලා තියෙනවා, විනාශ කරලා තියෙනවා. ඉතින් දැන් මේක තව දුරටත් මේ හිටියා කියලාත් වැඩක් වෙන්නේ නැහැ. මොකද දැන් මේ කන්න බොන්න නැතුව බෙහෙත් එක නැතුව මිනිස්සු උද්ඝෝෂණය කරලා එක එක්ක පන්නලා දාලා තියෙද්දි අද නිදහස සමරනවා කෝටි 30ක් විතර වේදන් කරලා. ඉතින් ඕක හෙටනව තින්නෙත් නැහැ. එකක් කවුරු හරි යමුද කෙනෙක් දිරුන් දෙයි. ඉතින් ඒක නිසා අපිට සමාජ වගකීමක් තියෙනවා මේ එකතු වෙලා මේක පෙරලන්න. අපිට සාධාරණ ලෝකයක් හදාගන්න පුළුවන් තැනකට එකතු වෙන්න. ඉතින් එහෙම එකතු නොවි අපිට මේක වෙනස් කරන්න බෑ. දැන් මේ අපි බලය අරගෙන අපි දැන් මම මුලදී පැහැදිලි කරා මේ රටක් වෙනස් කරන්න දේශපාලඥයන් විතරක් බෑ. ඒත් ඒකට රටේ මිනිස්සු එකතු වෙන්න ඕනේ, පිටරටවල් වලට ගිහිල්ලා ඉන්න මිනිස්සු එකතු වෙන්න ඕන. එහෙම එකතු වුණොත් මේ රට හදන්න මම හිතන්නේ අවුරුදු 2-3කට වඩා යයි කියලා. අවුරුදු 5ක් 10ක් යනකොට අපේ රට ලෝකයේ
loko tenaga itu gain lepula mau kita, ugallo Singapura kat itu tem Singapura pitoda gora palle hangi kie, ekjasinse hatapa hawitra ya lepula. Ego lo ada loke danuatma ratai lati no, ekianne dalam jati ekapun gila ada yang jeregatam. Tapi gora kita akan ngeri tenaga itu palle hatapa bilang. Ewage gatot tema me ape wage me kelo achaka tamai Israel ekata thibunet Israel ek ugula dannawa loki wate vihidila avurudu das ganak ehema ratak thibunet ne avurudu 40k vithara athulata loki balawat ratak vela thiyenawa itin apita loku oya hema ratakatama wada loku prabhawayak thiyenawa eken hakiyawak thiyenawa ratak vidiyata avurudu 2 3k athulata issarahata enna den mechchera wala katha kare me අපේ නැති වෙච්ච සල්ලි සහය කොහොමද උනේ කියන එක. ඉතින් මේක ගොඩ දාගන්න විදිහ අපි කතා කරන්න ඕනේ. දැන් අපි මුලින්ම කරන්න ඕන මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ. ඒකට ගොඩක් දේවල් තියෙනවා. ඒ ටික ජනත් සහෝදරය පැහැදිලි කරයි අපේ ව්‍යවස්ථාව ගැන ව්‍යවස්ථා මාරු වෙන්නේ කොහොමද ඒ සම්බන්ධයෙන් දේවල්. එතකොට අපි උදාහරණයක් විදිහට අපි රට කොහොමද ගොඩ එන්නේ කියලා ගත්තොත් එහෙම දැන් ওই බිලියන් ගණන් නැති වෙච්ච ඒවා අපි නීත්‍යානුකූලව අපහු රටට ගේන්න ඕනේ ඊට අමතරව ketika lino apa itu sih dewi nawa, ini prasna tiga bisa ngegan. Kagen hari atau maru akar ganat ini petrol tiga bisa ngegan. Tad terima kasih. Atter ma perate nishpadine wedi kalla saha ada yang marga wedi kargan. Ini kan muli koma ikmani makaran bulan dia temai sancara karma ante. Itu ing aperate tarang dawas tunsi hatapahe ema. Rasne tiyena muhudak loke ne, ewage mama danna taramin tiyenne Costa Rica kiyana rata ekena samage ape aasanneyma tamai ekena ape level ekema tamai me Costa Rica tiyenne jayavividhatwaya tiyenne ape wage me rate vitarai. Ethin apita tiyena hakiyawa ne loke kisima ratakata me tourism hadaganna. Prashne tiyenne suddekota giilla yana toilet yanne rate. Koi hari gamanak giyo. Ethin bus ekak giya kenekota nawathala ekena kema kanna nawathana kadeka kanna deyak ne. Thing ehema rataka apita hitanna bae me sancharak karmanthaye wedi karanna puluwan kiyala. Ethin gai oy tika wenas karaganne eka rajya madhyathwima mata karenno ona. Namuth dan pitrotrol inna apita monawada karanna puluwan. Dan api me homo inna api godak katha karala wedasaran feedback la assi kara. Sancharakiyo lankawa prashna tika visandala sancharakiyo genna ganna වැඩේ පටන් ගත්තට පස්සේ ඒ කියන්නේ ජාතික ජනබල වේගය විතර බලාපොරොත්තු වෙනවා ඩොලර් බිලියන 7ක ප්‍රමාණයක් සංචාරක මාර්ග ඔස්සේ ඒ කියන්නේ සංචාරකයන් විසින් ලංකාවට ගෙන්න ගන්න. ඒ කියන්නේ අපි මේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ ලංකාවට යවන මුදල් ප්‍රමාණය හා ප්‍රමාණයක් සංචාරකයෝ මගින් ලංකාවට උපයා ගන්නවා. ඒතර අපි කොහොමද කෙටි කාලිනව සංචාරකයෝ ලංකාවට ගෙනියන්නේ? රටක් විදිහට එකතු වුණොත් එහෙම අපි පුරවැසියෝ විදිහට මේ අපි ඉන්නේ යුරෝපේ මේ නගරෙම මම හිතනවා 200ක් ඇති කියලා. අපි නිකන් හිතුවොත් එකතු වෙලා අපි මේ අවුරුද්දේ ටාගට් එකක් තියාගෙන අපි මේ සරොන්නෝ වලින් ඉතාලි ජාතිකෝ 100ක් ලංකාවට යවමු කියලා අපිට කරන්න බැහැ. 1000ක් කොහොම හරි ගෙනියමු කියලා. අපි ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළත වැඩසටහන අපේ කෑම අපිට ප්‍රොමෝට් කරන්න බැහැ. ඇත්තම අපි එකට මේ යෝජනාවක් ඇවිල්ලා අපි ලෑස්ති කරනවා මේ අපි සමිතියක් වගේ මේක හැම කෙනා නීති අනුකූලව කරන්න ඕන නිසා කොමෝ කියන්නේ ලෝකයේ තියෙන ඉතාමත් ප්‍රසිද්ධ සංචාරක නගරයක්. මේකට එනවා ලෝකයේ හැම රටකින්ම එනවා. ගිය අවුරුද්දේ තමයි කොමෝ වැඩිම සංචාරක ආදායම එක වාර්තාවක්. මොකද මේ ගිය අවුරුද්දේ තමයි American passport tiyana katti wedipurama kohomu walata ewilla tiyenne. Ekeni ඊළඟ ලබන අවුරුද්ද ඊට වඩා දෙගුණයක්වත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ සංචාරක නගරවල අපිට බැයිද ලංකා ප්‍රොමෝට් කරන්න? අපි මිනිස්සු ටික එකතු වෙලා ඒ මේක දැන් මේ රනිල් රාජපක්ෂලා කිව්වට නම් මං හිතන්නේ කවුරුවත් නිකන් හිතයිවත් කියලා. අපිට පාරට බැස්සොත් ලීෆ්ලට් එකක් බෙදන්න දන්න කියන ඉතාලි යාළුවෙකුට කියන්න බැයිද අපිට වරෙන් යන ලංකාවට කියලා එක්කන් යන්න බැයි. අපේ මුළු ලෝකෙම ඉන්නවා 135ක් විතර ශ්‍රී ලාංකිකයෝ. ලෝකෙ වටේ විහිදිලා හැම රටකම ඉන්නවා. ඔය හැම ඒ කියන්නේ දුප්පත් රටවල නැහැනි කවුරුත්. ඒ කියන්නේ වෘත්තිකයෝ ගිහින් ඉන්නවා බංග්ලාදේශ වල හැම ඉන්නවා. නමුත් ඒගොල්ලෝ ආශ්‍රය කරන්නේ සල්ලි තියෙන මිනිස්සුනේ. ඒ එක්කෙනෙකුට එක්කෙනෙක් අනිවාර්යෙන් ලංකාවට එක්කන් යන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙහෙයුමක් කරලා
අවුරුද්දක් ඇතුළත ඔය අපිට සැලසුම් ක්‍රියාත්මක කරලා සංචාරක ලංකාවට ගෙනියන්න මම හිතන්නේ මෙහෙම කිව්වහම ඇත්තටම ඔගොල්ලෝ ඔගොල්ලෝගෙන් ප්‍රශ්න කළා බලන්න ඇයි අපිට බැරිද මෙහෙම කියලා ඇයි අපි එහෙම නොකරන්නේ නොකරන්නේ අපිට ඒ විශ්වාසය ඇවිල්ලා නැහැ අපි යාළුවෙකුට කියලා මම මගේ රටට යන්න කියලා හිතුවම මං කොල්ලගයිද කියලා දන්නේ නැහැ නේ ඒක නිසාම තමයි අපි කියන්නේ මේ රටක් විදිහට ඔක්කොම එකතු වෙලා එක මතයක ඉඳගෙන වැඩ කරන්න නැතුව බෑ ඒ වගේ එකක් ආවා 2009 යුද්ධෙට අපි හැමෝම එකතු වුණා පිටරටක ඉන්න අපි සල්ලි එකතු කරා ආමිගේ ළමයින්ට ශිෂ්‍යත්ව දුන්නා කකුල් කැඩිච්ච කට්ටියට කකුල් අරන් දුන්නා අපි තැන් තැන් වල මේ වගේම රැස්වීම කරා ඒ කාලේ ඉතින් ඒ වගේ රටක් විදිහට එකතු වෙන්න එකතු වුණොත් අපිට මේක අනිවාර්යයෙන්ම අවුරුද්දක් දෙකක් ඇතුළත විසඳලා මේ රට ඇත්තටම ලංකාවේ ලෝකයේ තියෙන විශිෂ්ට රටක් විදිහට ඉස්සරහට ගේන්න පුළුවන්. ඉතින් ඒකේ සැකයක් නැහැ. රජයේ විදිහට රජයේ ක්‍රියා කළ යුතු කාරණා කීපයක් තියෙනවා. ඒවා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් නිතරම අපේ මාධ්‍ය ඔස්සේ යනවා මේ රජයෙන් කරන වැඩ, කියන්නේ ජාතික ජනබල වේගයෙන් කරන වැඩ. ඉතින් ජාතික ජනබල වේගයේ මේ පිටරටවල ඉන්න අපි එකතු වෙලා බලේ ලැබුණාට පස්සේ කරන්න ගොඩ වැඩක් ගොඩක් කතා කරගෙන තියෙනවා. ඉතින් ඒවට එකතු වෙලා අපිට පුළුවන් වෙයි මේක කොහොම හරි ගොඩ දාගන්න. මට විශ්වාසයක් තියෙනවා ජාතික ජනබල වේගයේ බලේ ලබා ගන්න අවුරුදු දෙක තුනක් ඇතුළත මේ විසිරලා ලෝකෙ වටේ ගිහිල්ලා ඉන්න බොහෝ දෙනෙක් කියයි අපි ආපහු රට ගන්න කියලා. ඒක පැහැදිලි. මොකද මේ යුරෝපීය ඉදිරියේ බොහොම අඳුරු ඉදිරි අවුරුදු 10 ඇතුළත යුරෝපීය ආර්ථිකය ගැන ප්‍රශ්න ගොඩක් එමින් තියෙනවා. ලෝකේ වටේ තියෙන ගැන හැසිරීමත් එක්ක ගත්තම ආර්ථික ප්‍රශ්න බලශක්තිය මත පිටලා ඉතින් ගොඩක් කට්ටිය මෙහෙ ඉන්නවා කියලා හිතුවට මම හිතනවා ඉදිරි දශකය ඇතුළත ඔය ඕක අනිත් පැත්තට කරකෙයි. ඉතින් මම තව වෙලා ගන්නෙ නෑ. මට ආරාධනා කරන්න තියෙන්නේ හැමෝන්ටම මේ වගේ අපි පහල පහල තියෙන නගරවලට යන්න, ඕගොල්ලෝගේ සම්බන්ධතා ගොඩනගලා දෙන්න. අපි මිනිසුන්ව පැහැදිලි කරලා අපි කරන්න ඕන දේ අපි කතා කරගමු. ඉතින් අපි ලෑස්තිමු. අපි විශ්වාස කරනවා මේ අවුරුද්ද ඇතුළත ලංකාවේ පරිවර්තන වර්ෂය විදියට. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒකට අපි කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. එතනින් පස්සේ අපිට වැඩ ටික පටන් ගන්න වෙනවා රට දියුණු කරන එකට. ඉතින් ඒ වෙනකන් ඕගොල්ලෝගෙන් ඉල්ලන්න තියෙන්නේ පුළු පුළුවන් විදියට හැම කෙනෙක්වම සම්බන්ධ කරලා අපිට අවස්ථාව සලසලා දෙන්න. අපි කියන ඕන තැනකට අවිද්දා මිනිසුන් පැහැදිලි කරන්න. මොකද මේ ලංකාව හදන්න බැරි නම් ලෝකෙ හදන්න පුළුවන් රටවල් නැහැ. වෙන මං හිතන්නේ ඕගොල්ලෝ ලෝක සිතියමක් අරගෙන බලන්න අපේ රටට වඩා කොහෙද මොන රටද තියෙන්නේ මේ දියුණු කරන්න පුළුවන්. ඉතින් අවුරුදු පහක් ඇති මේක සුරපරයක් කරන්න. ඉතින් ඕගොල්ලෝ නිහඬ වෙන්න එපා. එකතු වෙලා වැඩ කරන්න. විශේෂයෙන් මට හරි සතුටුයි මේ කාන්තාව වැඩේට බහලා තියෙන එක ගැන. අපි ඉස්සර මේට අවුරුදු දෙක තුනකට කලින් ගත්තාම මේ හොයාගන්නත් නැහැ. ඉතින් මොකද ඕගොල්ලන්ට ලොකු බලයක් තියෙනවා කාන්තාවන්ට. දැන් මං මේ හොඳම උදාහරණේ මේ මම ධනුෂ්කව ආශ්‍රය කරන්නේ අවුරුදු මං මේ ඉතාලියට ආපුම කාලේ ඉඳන්. ධනුෂ්ක මේ වගේ මේ ඇවිල්ලා ඉන්නේ මං දන්නවනේ මේ නංගි හින්දා කියලා. ඉතින් අතරම කාන්තාව වැඩි අතර ගත්තොත් මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඕගොල්ලන්ට තමයි තියෙන්නේ. මොකද ඕගොල්ලන්ට තමයි දැනෙන්නේ. يعني පිරිමි කට්ටියට වඩා පිටරටවල් වලට ආවට පස්සේ තමුන්ගේ පවුලට බැඳීම, පවුලේ සහෝදර සහෝදරියන්ගේ අම්මලා තාත්තලා දුක් විඳින එක ගොඩාක් දැනෙන කාන්තාවන්ට. ඉතින් වැඩේ තියෙන අර එක හිතන්නේ නැහැ මේකට අපි මොකද්ද කරන්න ඕන කියන එක තාම ඇඟට වැදිලා නැහැ. ඉතින් ඕගොල්ලෝ මේ වැඩේ අතර ගත්තොත් අපිට ඇත්තටම වේගවත්ව මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන් සහ බලය ලබා ගත්තට පස්සේ අපිට ලොකු මැදිහත් වීමක් කරන්න පුළුවන්. ඉතින් ඒකට අපි නායකත්වය දෙන්න ලෑස්ති. සංවිධානය කරගමු. හැමෝම එකතු වෙමු. ඕගොල්ලෝ පෙරමුණ ගන්න. කොහොම හරි මේ අවුරුද්ද ලංකාවේ පරිවර්තන වර්ෂය කරගෙන ඉදිරි අවුරුදු 5 ඇතුළත මේ රට ගොඩ දාගෙන කැමැති කට්ටියකට මෙහෙ ඉන්න පුළුවන්, කැමැති කට්ටියකට යන්න පුළුවන් කියලා හිතලා එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම සමු ගන්නවා. බොහොම ස්තුතියි. ජාතික උරුමය උදාර වූ බුද්ධිය ශක්තිය යොදවා දියුණුව
ලැබුමයි උතුකම සිතට ගනිව් එඩිතර විසමා දේශර ගතියොදා සතුරන් පරදමු අත්ගල් බැඳා නැගිටිව් අවිසමා ඇති දැන් විමසුවා හෙළදිව බබලමු එක් විසමා පිරිදෙව් නැගිටිව් පිරිදෙව් රතිය ගොඩ නැගුමට පිරිදෙව් නියතයි ජය ජය නියතයි ලක්කරනට ජය ජය නියතයි පූජිතයි නම ඔබේ මැනි ඔබේ හද ගැස්ම වෙමු ලක්මවගේ ශක්තියෙන් හැදුණු අප විරවිකුම් බල පුතුන් බැනු මේවාගේ ප්‍රේමය පතුරා සාමය වපුරා එනු එනු පිබිදී මාසුයුරේ ලබනට දියුණුව රකිනට අප රට නැගිටිව් නැගිටිව් මාසුයුරේ